හරි එඩ පචමමටගල් සැන් පෝගමින් සබ් ේ එකට කරන තුංගනි ීඩිය එක මේක ඉති මුල්වඩියෝ දෙක මැත්තටම එක්ෂෑම එකට ලොකොටාග කරපුුවනෙමයි මෙන්න මේ ඊළඟ වීඩියෝස්ටිකට යයාම්ගිසික් එකක් ගැන්න තමයි මංගේ දෙක් කරේ එතගොට මෙන්න මේ තුන්ගනි විඩියෝක අපි කතා කරනන්න ගාන්චාර්් ගැන මේක ගොඩා කියලාට පහුගේ පේපස් බැලුවොත් ප්‍රශ්නයක් ඇවිල්ලත් තිනවා එක්ෂෑ එකට ගන්චට් පලින් එතකොට ාං ාට් කියන බා චාට්ට එකක් මෙතැන්දි මේ පාවිච්චි කරන්නේ යම්කි ප්‍රජෙට්ටේ එක තියන එක කාර්යන් ටි ෂේඩියුල් එක ටයිම් එක අනුව මේ කාරයන්ටක කොහොමද කරන්න කියන එක පෙන්න්න ස්ටාඩේට හ ෆිනිස්් ඩේටෙක් ටයිම් ලයිඉන්න එක පෙන්න්න තමයි ගාංචාර්ටක පාවිච්චි කරන්නේ. තිං ප ගොඩදනට මේක හුරුපුරුදයි අපි. ඒේවල් ප්‍රොජෙට් වගේක් කරාදදිීත් අපි ටයිම් යි එකයක දානවනි මෙන්න මේ කාලය අඇතුල්ට ප්‍රපෝසල්ලික ලිය නව මේ කාලය අතුරුල්ට මේ වැඩේ කන්නව අනො විදියට ඒ වගේ කත් තමයි ගැන එක්සාම්බලය දිට මෙන්න මේ ගන්න පුළුවන් අපිට එතකොට මේකෙ සාමාන්‍යෙන් ටාස් එකත් ඒක ඩේට්ටිග එක් කොහොමද මේක පැතිරිලා තියෙන්නේ කියන එක නිරූපණය කිරීමත් තමයි කරන්නේ එතකොට මේ වගේ චාට්ටක අපි අඳන විදිිය දැනංඉින්න ඕන කොහොමද ගාචාන්ටිකත් අඳන්න කියන එක සහ ඒකට පාවිජිකන විවිධසිම්බල් සර්ග අපි දැනගන්න ඕන එතකොට ග්‍රාංචාට්ික හෙමනාන් ්‍රෙඩියුල්ල එක පෙන්නන ඒගේ වැඩිපුරම පොෝජෙට් ෙඩියල්ස් පෙන්නන කොමන්ම තියන ෆෝමට්ික දමයි මෙන්න මේ ග්‍රාංචාට් කියල කියන්නේ ඇති මේවාහි පාවිච්චයන සිම්බල්ස් තමයි දැන් මයිල්ස්ටෝන් ගැන අපි කතා කල තිනො කලින්ම්මකද කියන එක මයිල්ස්ටෝන එක පෙන්න්නන්නේ ඩයිමන් ශේප් එකින් එතකොටට මේ මෙතන බ්ලක්් ඩයමන් කිව් හ මෙතන බ්ලු කල තියන්නේ කියන එච්චර හිතනද නෙම හිතන බ්ලක් කියනකින් ඇත්තට මදහස්රනක තදද පාටිංක් පෙන්ෙනන ඩයිමන්ඩ ෂේප් එක තමයි මයිල්ස්ටෝන් එක ඒවගේම සම්රි ස් එක පෙන්න්නනනි තික් බායකකින් අනිතවටඩ අතිිකත් අද පාට ඉටවාස ටාස් එක පෙන්ෙනන්නේ ටිකක් ලයිට ටිකක් ලාපාට ඒවයින් ඒ වගේ මෙල්ම වගේ ඇරෝස් ලි ඩිපඩස් පෙන්නෙනවා අපිටෝක අර කලින් තීප්‍ර ගාංචාට්ටක විදියට බලන්න පුළුවන් තියෙන දේවල් දැම මේ බලා මයිල්ස්ටෝ එකක් තියන මෙන්න මෙතන පෙන්නලා මේ දයිමන් ශේප් එක ඒකම අපිට බලපලාා ම් මෙතන් ටාස්ක ඒ ඒටාස් එක ස්ටාර්්ඩේට් එකත් තියෙනවා. එතකොට ස්ටා්ඩේටි එකග එක ඩියවරේෂණ එක මෙතන් තියෙනවා මෙතන දවස් තුනයි කියන එක. එතකොට න්න දෙදස් දහනමේ හයයි තුුණ දමයි ටා්ේ් එක එතකොට දවස් තුුණ කියන්නේ හයයි තුන ස්ටාඩ්ඩේට් එක හයයි හතර හයයි පහ ඔන්න විදර සමයි ටයිම්ලයින් එක ලක්කුණු වෙන්න මෙතන එතකට ඉලාට බීගන්ටාස් එක හයයි හයෝ පටන් ගන්නවා දවස් නමයක්. එදකොට හයයි හයඉඳල දවස් නමයක් යනවා දැ මෙතන බැලුවොත් නමයකට වැඩිය දිගට පේන තියනොමක. ඇැයිකට හේතු තමයි මෙන්න මේයෝ බැලුවොත් ලාපාටින් පෙන්න තියනො මේ නිවාඩු දවස්. නිවාඩු දවස් එන්නකොට ඒ දසල වැඩ කෙරෙන්න්නත් තන් ඉතුරු දවස්සලින් සම අපි මේ නවේය මෙතන මාක්වෙන්න ඕනේ ඉතිං. ඔන්නවාගේ දේවල් තමයි මෙතන් අපි සැලකිලිමත්වෙෙන්නේ ඊට පස්සවෙන්න මේක බලන්නන සම්මරිටාස් එක මේ තද පාටින් තිය එක සම්මරිටාස් එකක් ඒ යනේ මෙන ඩ කියනටස් එක කම්පීට ද1 සහ2 මේ දෙක ඩී අට දෙ තියන සබ්ටාස්ක එතකොට මිට කලින් කරපු වඩිය එක දි මම වබ ගැන කිව්වා බ හකදී අපි මේ අපිට තියනෙන සම්පූර් ප්‍රොජෙට් එක ධාන වැඩවලට පෙදනව යටත අනු වැඩවලට පෙදනෝොහොම කිව්වාන එකක ලෙවල්ලොට අන්න ඒ වගේ එනම් මේ ඩී කියන ටාර්ස්ක කැම්ප්‍රීට්ෙන්න්න යායටට තියන වැඩ දෙක් කැම්පීටවෙන්න ඕන එතකොට අන්න එක තමයි මෙතනම පෙන්ල තියෙන මේ විදියට එතකොට එහෙම ගන්න පුළුවන් ඉතිං ඔන්න ඒවාගේ ඊලාන්ට ප්‍රෝගෙස් එක පෙන්න්න නව නම් ඉන්න මේ වගේ ඒ ප්‍රගෙස් එකක යම් ලෙවල්ලහකට අපිට පාට කල පෙන්න්න පුළුවන් ඉතින් ඔන්න ඔය වගේ තමයි ගාංචාර්ටක ඇතුලත් වෙන්නේ එතකොට අපි බැලුවොත් මේ තියෙන්නේ එක සො ලෝච පොජේ එකකට ඇඳෙපු ග්‍රාංචාර්්ට එකක් මේ විදියටට පෙෙන්න්නල් තියන ික් ලොක්් එකක් එතකොට ඊට පස්සේ අපි බලමු මේ ගාචාර්ටක ඇඩ්වාන්ටේගෙස් මොනා තියෙන්නේ අපිට ඩේටස් ටික එතකොට අපිට මේක ලේසියම ක්‍රියේට් කරන්න පුළුවන් ඒ වගේම තේරුගන්න පුළුවන් ලසන විදිය කරය ගන මේ කාරය අන්ටික මොනොන දවස්වොටද වෙන්න කියන එක පැහැදිව ඩස්පලේ කරන්න පුුවන්කම තියනවා ඒකැනි ස්ටන්ඩ ෆෝමට් එකක තියෙනවා අපට එතකොට මේක ඩස්සඩ් න්ටජසිී දිල යෙන ගොඩාක්ළවට මේ ටර්ස් අතරතින ඩිපෙන්න්න්සිස් හරියටම පෙන්න්නන්න අමාරු අවස්ථා තියෙනවා. එතකොට අන්නේ අමාරුවවස්ථා සඳහා අපි ක්‍රිටිකල් පාගමිතෙද් නවක් ඇන්ලයිස් ටෙක්නනිික්ස් පාවිච්චි කනෝ ඒක ගැන අපි පස්ස වඩියහ එක්කතා කරමු ඉතින් කොහොම හරි ඩිපෙන්ඩෙන්ස් කෙනන අපි දනන්ගන්න ඕන. එතකට මයිල්ස්ටෝන් කෙනෙ අපි දන්න මයිල්ස් ටෝන් කියන යමිකිසි විශේෂවස්ථාවක් ඒක ඩිවරේෂණ එක අප ගැන සරෝ ඩියවරේෂන් ටර්ස් එකක් එමනත්තන් ඩියවරේෂණ එකක් නැහැ. මයිල්ස්ටෝන් එක තනි දවසක ඒැන යම් කිසිි විශේෂ මොහොතක් ඒ දිග කාලයක් ගන්න ටාස්ක ගන්නීම ගම් කිසි දෙ කම්පිට්ටීමක්. එතකොට ඔන්න විදියට ගන්න පුළුවන් එතකොට මයිස්ටෝන් ගොඩ කලාට අපි ප්‍රෝජෙට් ප්‍රෝගෙස් එක බලන් තමයි පාවිච්චික් කරන්නේ එතකොට ඒ ගැනපි කලිනු කතාගල තියෙනවා. හරි දැන් අපි ටාස් ගැන කතාකරොත් සාමාන්‍ය ටාස් එකක් ටාඩ සිටඇන්ඩත් දක්වා මෙන්න මේ විදියට පෙන්නෙනවා බාහකින් ටිකක් ලාපාට වගේ බාහකින් තමයි අපි ටාස් එක පෙන්නන්නේ ඊට පස්සේ අපිට ගැඩ පුළුවන් සම්මරි ටාස් එක සමරිටස් කියලා කියන්නේ අතනමලෙක්ෂ න සබ්ට සබ්ටාස් කිහිපයක එක තුවක් එතකොට ඒන ප්‍රධාන ටස්ක කම්පිී්නා සබ්ටස් කිහිපයක් කැම්පලිටටෙන් ඕොන එතකොට අපි මුලින්ම පටන් ගන සබ්ටාස්ක ඉඳලා අන්තිමට ඉවරවෙන සබ්ටාස්ක අවසානය දක්වා අපි සම්රිටාස්කක තදපාටකින් මා කල්ල පෙන්න්නනවා සම්මරිටාස්කයක විශේයෙන් තියෙන්නේ කොන් දෙකෙන් පහල්ට පොඩි තුඩු දෙකක් අපි දානවා ස්ටාර්ටකයි එන්ඩ එකයි පෙන්න්නන්න එතකොට ඔය විදියට සම්රිටාස්ක ස්පිට්ටර්ස් ස්පි්ාස් කියල කියන්නේ යම් කිසිටාස් එක කරකරයිඳලා මග නවත් දලා යම්කිසිකාලෙකට පස්සේ නැවත ඒටාස් එකේ ඉතුරු වැඩටික කරන එක එතකට ඒක අපි නවත්ත පුතනඉදල ඉළඟ තැන්ට කඩගරකින් නැවත ආරම්භය කරන්න දැඳක්ක් කඩගරක්මාක් කල වෙන්නනවා. ඊට පස්සේ රිකරරිින්ටාස් කියලා කිය නො මේක සාමාන්‍යෙන් ප්‍රජෙට් එක නැවතින කාලසීම ඇතුවලට නැවත නැවත කරන කාරයන්. උදාහරණයක් විදිර අපහිදමු හැම්ම සතියකම බදාාත දවසට අපි පොජෙට් එකේ මීටි එකත්තියෙනව ප්‍රගෙස්ස එක බලන්න එතකොට පොජෙට්ටීමගේ මීටි එකක්. අන්න ඒ රික්කරින්ටර්ස්කිික මොකදේක නැවත නැවත සිද්දුව වෙනවා යම් කිසි කාලෙකට සැරයක්. එදකොට ඒ අපිට මෙහෙම පෙන්න්න පුළුවන් නැවත නැවත වෙනවා කියන එක තැනින් තැනට.ඊට පසේටාස් ප්‍රෝගෙස් එක ඒ ගැන්නේ ඒක අපි ඩිස්පලේ කරන්න ගන්න ටාස්ක කොච්චර කම්පලීඩද කියලා පෙන්නන්න. ඒ ඒ අර ලාපාට බායික තව පාටිකින් පොඩ්ඩක් ගම්පීඩ් ප්‍රමාණය සහට මෙච්චරක් වගේ කියන එක අපි පාට කරල පෙන්නීමක් තමයි කරන්නේ. තින් ඔන්න හෙදේවල් තමයි සාමාන්‍යින් අපි පාවිච්චි කරන්නේ. ඊට පස්ස අපිඇටටිවිට සීක්වසිං කියන එක අවශ්‍යයි ඒ කියන්නේ. ම හරි පොජෙක්ට් ඇක්ටවිටස් ටික ඩිෆයින්රගත්තට පස්සේ අපිට මේ සිීක්වන් සිං කියනක ඊළඟට කරන්න ඕන ඒ කියන්නේ මේ වැඩ කරන්න ඕන අනු පිළිවෙල අපි පැහැදිදි කරගන්න ඕන හරියට තැන් උදාාරණයක් විදිහ මම ගත්තෝ මෙමි මොකක්කාරි ෆංක්ෂණ එකක් කන්න ෆක්ෂණ එක කරද අපි ඉන්විටේෂන් යාවනෝ කියමුක එත්තගොට ප මුලින් න්විටේන එක හදන්න ඕන ඊට පස්සේ න්වවිටේෂනක යාවන්නේ නැත අපිට මුලින් යවන්න බ්‍යානේ හදන්න කලින් එතකොට ඉන්ටේෂන් එක හදන වැඩේ යවන වැඩට කලින් සිද්ධ වෙන්න ඕන එකක්. එහම නැත්තං අපි දන්සලත් දෙනව කියලා හිතුවොත් මොකද වෙන්නේ. දන්සලේ කෑම දෙන වැඩට කලින් අප කෑම හදන වැඩේ කරන්න ඕන පද කෑම හදන වැඩේ කරන්න නැතිව කෑම දෙන වැඩේ කරන්න බෑන අපිට ඒවයි පිළි වෙලා තියනවා. අන්න එක තමයි අපි ඇටවිටි ජීවන් සිං කියල කියන්නේ මෙන්න මේ වැඩ ඒකැනෙම කක්ද යම්කිසි වැඩක් පටන් ගන්නනං ඊට කලින් මොන වැඩද ඉවර කරල තියෙන්න්න ඕනේ එමනත්තම් මෙන්න මේ වැඩේ කරාට පස්සේ තමයි මේ වැඩේ කරන්න පුළුව අංගන්නේ එත්චම් මෙන්න මේ වැඩේ කරන අතර තුරේම මේකත් කරගෙන යන්න පුළුවන්. එතකොට අන්නේ වගේ දේවල් තම අපි මෙතෙන් දී කතා කරන්න ඒවන්සිංහලදී එතකොට අපි ගොඩක් වෙලාට මෙන මේ ීක්වන්සිහලට පාවචිකනොනෙට්ක් ඩාග්‍රම්ස් කියනගේ එතකොට නට්ක් ඩාගම්ස් නමේ මෙතෙදිි කතා කරන්න අප ග්‍රාංචාට එක් ගැන තින් අපි බලමු මේකේ කොහොමද මෙ ඒවන්සි සම්බන්ධයෙන් අපිට ගන්න තියන දේවල් එකන් ඩිපෙන්න්සි ටයිප්ස්කී පියත් තියනවා ති ඒන්නේ ටාස්ක අතරේ තියෙන සම්බන්ධය තනින් කියන්නේ එතකට ෆිනිිස්්ඩේට් එකයි ස්ාර්් ේ්ක අතරති තමයි මේ සම්බන්ධය තියෙන්නේ ටාස්හෙක. එතකොට මේක වර්ග හතරතියන ෆිනිස්්ට ස්ටාර්් FF කියන එක ස්ටාර්් ා් ෆිනිිස්ට ෆිනි් FF සහ ස්ටාර්් ෆිනිස් SF කියලා වර්ග හතරක්. එතකොට මේ එකින් අපපි බලමු මොනවද තියෙන්නේ කියන එක ති අපි මුලිම ෆිනිස්්ට ස්ටාර්් කියනෙක් ගම. ස්ටාට්කිහම ටාර්් කිරීම සඳහා ෆිනිස්් කිරීම අවශ්‍යයි කියන එක ඒම නැ අපිට මේගෙන් කියලා මොකදද අප ඒබ කිය ටාස් දෙකක් ගත්තොත් ඒ කියන එක කරලා අවසන් වෙනකා බී පටන් ගන්න බැහැන්නේ අපිබීටාස් එක පටන් ගන්න නං ඒ ෆිනිිස්් කල්ලා ඉවර කරන්න ඕන කියන්නේ ෆිනිිස්් කිරීම පස්සේ තමයි පටන් ගන්න පුලුවන් වෙන්නන්නේ ඉති මේක ගොඩක් කලාට ගොඩාටාස් කතර මේ සම්බන්ධය ඇති යනවා ඉතින් අපිට පුළුවන් තර්මක් මේ ෆිනිිස්්ට ස්ටර්තම අප පාවිච්චි කරන්නේ එතකොට මේක සමාන්්‍යෙන් නිරූපණය කරන්න මෙන්න මේ විදියට ඒන ඒබ කියල දෙකක් ගත්තොත් ඒ ෆිනිිස්් කල්ල තමයි බ ටාට් කරන්න වෙන්න අපිට එහෙනම් ඒගේ ෆිනිිශයක ඉඳල බීගගේ ස්ටාර්් කර තමයි අපි අරෝ එක ගානි ඇති හැම තිස්සම ෆිනිශ් එක කියන්නේ ටාර්ස් එකේ අග කොන ඒ ැන දකුණු පැත්ත ස්ටාර්ට් එක කියනන්නේ මුල් කොන ඒ ගැනවාම් පැත්ත සමනැම මේ සිට දකුණු ටයිම්ලයි එක කන්දින්නේ එතකොටගැන මෙතනින් මේ පැත්ත ස්ටර්් එක මේ පැත්ත එන්ඩ එක. එතට මෙතන ස්ටාර්් එක බීග එෙන්ඩ එක මෙතැන එතකොට ඒගේ එන්ඩ එකේ සිට බීගේ ස්ටාර්් එකට තම අප අරුවෙක් ගහන්න ඒක මේ විද්්‍යර වන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන් නැත්තම් වෙන්න පුළුවන් ඔය රූප හටන් පෙන්නල් තියෙන ඕනම ක්‍රමිකට යරෝක මා කරන්න පුඩුවන් කොහමහරි වන්න ඕන ඒගේ ෆිනිිෂ් එකේන්දල බීග ස්ටාර්්කරතම අරෝකය අන්න ඕනේ මොද ෆිනිිෂ්ට ස්ටාට් නමින්ම්ම ඒ කියනවා ෆිනිිස්්ට ස්ටාට්කකි ්වාහම අදහ සමොකක්ද. ඒ ෆිනිිෂ් කරලලා ඉන්නඕන බී ස්ටාර්් කරන්න නම් තින් අපි එක්ම්පල් එහක් ගන්න පුළුවන් මොකක්ද ඒ කියන්නම් ඉඩ්ඩමම්මිලදී කැනීමන ී කියනන්නේ ඇ නිවසක්ෂ හැදීමනං මොකද ගේ හදන්න කලින් මිලදී ගැනීමේ වැඩේ කරලා අවසානයක් කරන්න නොන අපි. නැත්තුව අපි මිලදී ගැනීම කරන්න නැතිවගේ හදනයන්න බෑනි ිඩ්මක ස්සල පඉඩමරගින් නොහෙන මිලදී ගැනීමේ කාරය අවටන් කරට පස්සේ තමයි අපිට ගේ හැදීමේ කාරය පටන් ගන්න පුළුවන් වෙන්නේ. ඉතිං අන්නේ වගේ යම්කිසිකාරයක් ඉවර වනාට පස්ස නංගිලං කාරය පටන් ගන්න වෙන්නේ ඒ අපි ප ටාට් කිය කියනවා හැබෙම ඉවර වනාට පස්සෙම වෙන්නත් ඕන නැහැ නමුත් ඒන සම්හර ඒ තියෙනවා කරගෙන යන අතර ද්‍රදදි මිකොට කරට පස ඉළඟට හසක පටන් ගන්න පුළුවන් ඒවා හැබැ ෆිනිිස්ටුට් ස්ටාටි දි යන්න පුවා තැන් උදාහරණයක් විදියට අපි එතනවම මොනහරි අපි පාති අධ්‍යානෝ මොනොහරි පැලජාතියක් හිටවන්න එතකොට පැල හිට වන්න කලින් පස් සකස් කරන්න ඕන එහෙනම් ඒක ෆිනිිස්ට ස්ටාට් හමුඟද පස්සකස් කිරීම කරලා අවසානුනාම තමයි පැල සිටුවන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒක පස්සකස්කිරීම ෆිනිිශ් කරලා ඉවරුන හාම තමයි පැල සිටුවීම ස්ටාට් කරන්න පුළුවන් ෆිනිස්ට ස්ටාට් හැයි ඕක සම්පූණෙන් ඉවරනකං ඉන්න ඕනෙත් නැහැ ඒන්නේ අපි පොලවේ යම් කිසි කොටසක පස්සකස්ක ලිවරු හාම ඉතරු කොටස සකස්ක නත්තර එමර මුල් කොටසේ පැලසිටුවීම ආරම්භ කරන්න පුළුවන්. ඒකන්නේ යම්කිසි කොටසක් ස්ටාර්ස්කකින් කොටසක් ඉවර කරාට පස්සෙත් ඊළග ටාස්ක පටන්ගල පුළුවන්කම තිය නොමේ වය ඇත්තටම ෆිනිිස්ට ටර්්ක හම සම්පූර්ණ ටාස්කක මිවර කරන්න වෙන අවස්ථා තියනෝ හෙම නැතුව පටන්ගන්න පුළුවන් අවස්ථා තියෙනවා.රි ඊළගෙ තමයි ස්ටාර්් ස්ාට් ඇත ටාර්් ස්ාර්් කියන්නේ මොකද ඒ කියන්නේ යම් කිසි ටාස් එකක් පටන් ගන්න නං අනිත් ටාස්ක එකත් පටන්ගෙන තියෙන්න්න ඕන එතකොට මොකදද එ කිය වෙන්නේ ඒ කියන ස් ස්ටාර්් කරන්න තුරු ස්ටර්ට් කරන්න බෑ කිය එක. එහෙමනතන් ඒ ස්ටර්ට් කල්ලින් ඕන බ ස්ටාර්ට් කරන්න නම්. එදකට මේක මාගන්න ස්ටාර්්කින් ස්ටාර්් එකට ඒ ස්ටාර්ට් එක ට බග ස්ටාර්්කර තමයි ඇරෝ එක දාන්නේ. එතකොට ස්ටාර්්කෙන් ස්ටාර්් කරදානව කියන්නේ මොනවද මේකට උදාහරණ තියෙන්නේ අපිට ගන්න පුළුවන් මෙ මේක රයිටං ලට මස්බීටා්ටාර්්ඩදි ලට ඒ කියන අපි ලට එකක් ලියනවා ඒක එඩිට් කිරීම් කරන්නෙන අපි හිත මොක රි ලිපියක් ලියනව කියලා ඒ ලිපිය අපි කපල කොට ලඩිට කරන්න වතා මයි හැබැයිඒ එඩිට් කරන දේ කරන්න න ඉස්සල ලියව්ම ලියන වැඩේ පටන් ගෙන තියෙන්ව ද කොටසක් ලියන් යාද තම අපට යන ගම්මම කපල ගොට ලඩිත් කරන්න පුළුවන්ගන්න නැතුග ලියන්න කලින් ඩිත් කරන්න බැන තිං අන්න හෙම එකක් ගන්න පුළුවන් උදාහරණයක් විදිහයට ස්ටාට් කරලා ඉන්න ඕන අනිතාක ස්ටාර්් කරන්නන ඊට පස්ස ඊළංගක තමයි ෆිනිිස්්ටු ෆිනිශ් ඒ කියන්නේ මොකදද බැනොට් ෆිනිස්් අන්ටල් ටර්ස්ඒ ෆිනිසස් ඒ කියන්නේ ඒ කියන ටස් එක කම්පලිට් වනාට පස්සේ තමයිබ කම්පලිට් වෙන්නේ ඒ ඒ කියනක කැම්පලිට් නොකර අපට බි කම්පිට් කරන්න බැහැගියනක එතකොටෆිනිිස්් කරහම තමයි ඒ ෆිනිිස් කරම තමයි බ ෆිිස් කරන්නේ පුළුවන් වෙන්නේ එතකොට ඒ ඇරෝ එක දාන්නේ ෆිනිස් එක ඉඳල පිනිිස්් එකට එතකොට ඒකඉති නමම්ම තේරුම් ගන පුුවන් පිනිි්ට ිස්් එතකොට උදාහරණ මොනාද අපිට පුළුවන් ගඩි ලා චප්ට කිය එක ිස්ට රිඩිහබුක් ඒ කියන්නේ රිඩි ලාස් චප්ට ී කිය රිඩ Boුක් පොත කියවීම අවසන් කරන්න අපි ලාස්චප්ට එක කියවල ඉවරකිරීම කරන්න ඕන්න එකන් ලාස් චප් එක කම්පලීට් කර හම කියවලගම්පලීට් කරම තමයි පොත කියවීමත් කම්පලීට්වෙන්නේ. තවට කිය බී කියන එක කම්පලීට් පෙන්න්නේ ඒ කියන කම්පිට් කරට පස්සේ ඉතිං අන්න එහෙමේ තමයි ෆිනිිස්්ට ෆිනිිස්් කියල කියන්නේ ඊළඟට තමයි ටා් ිනිස් ඒනම් මකද යම් කිසිකාරයක්ෆිනිිස්් කරන්න නං ඒ තවකාරයක් ටාට් කල ඉන්න ඕන එතකොට මේ ඒන ඒ කියන එක පටන් ගන්නකන් බී අපිට ෆිනිිස්් කරන්න බැ ඔන්නෝක එතකොට මොකද වෙන්නේ බී කියනක පිනිිස් කරන්න නටහස්ගේ ස්ටාර්් කරන්න ඕන ටාර්ට් ිනි තොට සාමාන්‍ය මේ වගේවා භාවිතාවෙන අඩු ගොඩඩම කලාතුරකින් කැන පුළුවන්තරම් මේ විදි ඒවා මගාරිනවා තොට මේක නමේ විදියට ස්ටාර්් ෆිනිස්් එහනම් ස්ටර්ට් එක ඉඳල ෆිනිස්් එකට තමයි මේක අපි ඇරෝ එක දන්නේ තින් මොන වගේ වද මේකට උදාහරණ ති මෙන්න මෙහෙම එකක් ගන්න පුළුවන් පද නයිට් ශි් කියනෙ එක ඒ නං ඩේ ශිප් කියෙ එක බී නං මොකද වෙන්නේ නයිට් ශි් එක ස්ටාර්් කරන්න අව ශයි බි කියන එක කම්පිට් කරන්න ඒකන්නේ ඩේශිෆ් එක ඉවර කරන්න නයිට්ශි් එක පටන් ගන්න ඕන්න. හෝස්පටල ගැ තම හොස්පිටල්ල හෙක ේශි් එක කලින් ඉවරන්න බෑනි නයිශි් එක පටන් ගන්න ඇතිව මොකද පටන්ගන්න පා කුණත් ඒත ගැප් එකක් කියෙනවා එහම බෑ හොස්පිටල්ල හක එතොට කොයිවෙලා හරි දේශිට් ගීවරන්නේ නයි ශි් එකගේ අයාවිල වැඩටන් ගත් හම. ති අන්න එතකොට ඒ කිය අන්න එමකල්ද ඩේශිෆ් එක ඉවර කරන්න මේ ඉවර කරන්න නම් නයිශි් එක පටන්ගෙන තියෙනවඕන ස්ටාට්ට ෆිනිශ්. එදවට ස්ටාර්් කල තියෙන්ෙන ඕන ෆිනිිස්් කරන්න නම්. තින් ඔන්න විදිරට සමයි ඔය ඩිපෙන්ඩන් සිවර්ග හතර එන්නේ. එතකොට මේ තියෙන ඒවදාලා හදපු ගාංචාට් එක අපිට බලන්නපුළන් මෙතන් තියෙන ඇතන පබ්ලිකේශන් එක ටාස් එක ටාර්ස් එක වන් පබ්ලිකේෂන් ඒ හටතේ බලන පබ්ලිකේෂන් හොල්ඩ පොඩ්ඩක් හ ඉඩ කල තම ඉතෘටික ලියල තිෙන්නේ මේටාස් ටික එතකොට පබ්ලිකේෂන් කියන එක සබ්ටස් තමයි මේ ඔක්කොමටික. අපි පබ්ලිස් කරන්නම් පලෑනිින් කනව රයිට editingඩි ක්‍රෆල්ච පින් පින්ටස් ඔය වගේටිකක් තියෙන්නේ ි පලෑන් ක නව මුලින්ම ඉටවස මේ නිවාඩු දවස් තියෙන ඒවයි වැඩ කල නැහැ. එතකොට පලෑනින් කරා ට පස රයිටම් පටන් ගන්න එතකට බල මෙතැන් තියෙනවා මොකදද.ා ෆිනිිස්ට ස්ටර්ට් එක කියන පලෑං ෆිනිි කල්ලින් නඕන රයිටං ටර්් කරන්න ලියන පටන් ගන්න නම් පෑන කිවර කල්ලින්න ඕන එතවට ඔන්න ඊලාන් රයිටම් පටන්ගන්න. එතකට රයිටිං යන අතරේ මොකද වෙන්නේ. මෙ මෙතන තු ඒළන්ගේ ටාක ඩින් ඩිං වලට තියන මොකක්ද මෙ ඒන ෆිනිිස්්ටිික් ිනිස්ට ෆිනිස්් කියනමොකක්ද. යිට ිනිිස් කල්ල න ඩිටන් ිනිිස් කරන්න ද යිටන් ිනිි් කරනතු ඩටි ිනිි කරන්න බෑන් අපිට රයිටිං ඉවරකරත්තමයි ඩටින් ඇල්ලත් ඉවරන්න පුළුවන්ගන්නේ. එතකොට ඒ ඒවගේම ක්‍රින්න් ආට් කියනක ගත්තොත් ඒකට මැද හරිදි පටාන්ගෙන තියන මේ හරිේදි ඒක බලන්න තියනකද ා ට් රයි ස්ටාර්් කලතමයි. ක්‍රියේට් කැන එක ස්ටාට් කරන්නේ එතකොට මොද රයිටිං කරන්න කලින් අපි දන්න මොනමොනාටුවක් මේ රයිටි එකට ඕනව ේ කියලා එහන රයිටං ස්ටාර්් කරාට පස්ස අපිට ආ ක්‍රියේට කනෙ එක ස්ටාට් කරන්න පුළායි එකැනෙ රූබ සටන් වගේ දෙේවල්ම අප පොතට වශ්‍යය. ඔන්න ඒවා දාන ඊට පස්සේ ෆයිනල් චන්ජස් කියනෙක බලන්න මෙතන් තියෙනව මොකද ෆිනිස්්ට ස්ටාර්් එකක් ඒැනෙ ආුවක් ප් කර හමදම අපි ෆයිනල් චන්ජ් ස්ටර්් කරන්න පුළුවන් වෙන්න හැබැයි බලන්න ආට පිනිස්් කරන්න මෙ තැන ඊට දවස් දෙකට කලින් අපි ෆයිනල් චන්ජස් පටන් ගෙන තියෙනවා එකට හේතුවතම අර මුලහරි හදන ආටක් මොකද ආක් හදදන එක තනිව ඩක්නෙම තනි ආටෝක තන්නේ කීපයක් වෙන්න පුළුවන්නේ එදවට මුල්හරය හදපුවා මේ හරිේදි ෆයිල් චජස් කරන්න පටන්ගන්න පුළුවන් සම්පර් වැඩේ ඉවරෙනකක් ඉන්න ඕනේ නැහ මරි යිනල් චස් නවා තින් ෆයිනල් ජස් ලින් පස්සේ පින්ින් ට ප්‍රින්ටින්ං වලට ෆයිනල් චජ ඉවරවෙන්න ඕන ිනිස්්ට ටාට් මොකද ප්‍රින්ටින් ටාඩ් කරන්න න ෆ ච ඉවර කලින් නඕන්නට ෆනල් චජ යරු මඟ විට ප්‍රින්න්ට ටා් කරන්න පුළුවන් පේපට පින්න්ටස් න පන්ට එකට පේපස් යවනික ඒ අපට පින්ටම් පටන්ගන්න කලින් කරන්නේ කියන එන් ටා්ෆිනිිෂ්න පින්ට ටාර්් කරන්න ඕන මේ පින්ට එකට අවනි ඉවරයක් කරන්න ඉතිං ඔන්නයි විදියට තමයි මෙතන මාකරලා තියෙන එතකට ඔක්කොම පබ්ිේෂන් කිය සබ්ටා ඒක හිදා පබ්ලිකේෂන්ෙක බලන්න සම්පූර්ණ මේ ආරම් විය ඉදලා වැඩේ අවසාන වෙනකම්ම සමරිටහස් කලක් විදියට මෙතන පබ්ලිකේෂන් කියන මා කල තියනම තදා එතකොට ඔන්නො යොවිදියට තමයි ග්‍රාං චාර්ටයක් අපි අඳන්නේ එතකොට මේ වගේ එක අපි එක්ෂෑමිහකද දුන්නොත් අඳන්න පුළුවන් නොන ගොඩා කෙලාට එක්ෂෑමිට දෙේනවාම හෙමික් ඉතිං ඒ අඳි නැවිදි්‍යත්්චයක් ඊට අමතරවMSස් පොජෙට් සොෆටයකෙන් තමයි අපි ගොඩාගෙලාට මේවා දන්නේ නමුත් අපි සොෆටයකෙන් අන්ඳන්නේ අපි පරොජෙට්ටල්ට යොදා ගනිදදි ඒකැන අපේ පොජේ රන්නේ මේ විධ සොෆ්ටේ තිය මේ ගාංචාර්ට අන්ඳන පුළුවන්ගේවා අපි මේෝසිට එක දදි පාවිච්ච කරන්නේ පොජේ එක හැබැයි එක්ෂෑම් එකට අපි අන්ඳ නෝනයෝකාතින් මොකද පේපරකේ ප්‍රශ්න දීලා මෙන්න මේකට අදාල ප්‍යාංචාර්ටකන්දින කිව හම අපිට අත්ති ඳ ඉන්න වෙන්නේ ඒ අඳින් න්නනං අපේ අදාර ටෙක්නික්ස් ටික දැනගෙන ඉන්න ඕන එතකොට ඔන්න විදියට තමයි අපි මේක කරන්නේ එහෙමනක් අපි මේ වීඩියෝක මෙැතරින් නවත්තමු මම ඊළගේ කේදී ග්‍රාංචාට් එකක් ඇඳල්ල පෙන් න්නන්නම් ඒන එක්ෂෑම්පේපරයහකදීපු ප්‍රශ්නයක් උත්තරයක හොමදලි යන්නේ කියන එක ඇඳල පෙන්න්න ඊළඟ වීඩියෝ කාරෙන් න්නම් එනම් අපි මේ විඩියක මෙතනි නවත්ත.